देश पालन आर्थिक समाज सबे पुत हेली दराव पत्तर खड़ी आई गोन अदत अभी खंड पत्तर खड़े समग कथा बहुत लगकर मुझे देश पालन कर लिए उनसुन को आई गोन नयन आया आई गोन चामिंदर आई गोन चतुई आई गोन नयन आई चामिंदर वाली අද මේ වෙනකොට පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තියෙනවා දේශපාලන කරලියේ උණුසුම් පුවත් මොනවද නෑ නෑ මේ දවස්වල උණුසුම් පුවත් දේශපාලන කරලියේ චාමින්ද හුඟක් රසවත් කතන්දර තියෙනවා මං හිතන්නේ නයන අයියා හොඳ ප්‍රොජෙක්ට් ගනි අපේ කතාබහ ආරම්භ කරන්නට ඔව් චාමින්ද මල්ලි දැන් මේක දවසින් දවස මේ උණුසුම වැඩි වෙනවා මේක ඉතිහාසයේ තිබිච්ච උණුසුම මෙරණය දෝ අපිට හිතන්න පුළුවන් අපි දැන් දේශපාලන විග්‍රහයේදී සඳහන් වෙනවා මේ සම්බන්ධව බොහොම අපූර්වතරතුරු මොකද පසුගිය සතියේ සිකුරාදා වෙනකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඇතුළු මේ කණ්ඩායම අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සඳහන් අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා දෙන කතාව තමයි හුඟක් කරලියේ කතාබහ තියෙන්නේ විශේෂයෙන් සියලුම් පුවත්පත්වල දේශීය පුවත්පත වගේම මොකද දේශීය පුවත්පතේ සඳහන් වෙනවා මොකද මේ මහින්ද රාජපක්ෂ ජනාධිපති හිටපු ජනාධිපතිතුමා සම්බන්ධව මොකද නයනයියේ මොකද මේ සති ගන්න පුරාවටම ලොකු ආందోళනයක් තිබුණා ජනාධිපති හිටපු ජනාධිපතිතුමාට නාම යෝජනා සාධාරණෙන් දෙයිද හිටපු ජනාධිපතිතුමා වෙනම තරඟ වදීද කියලා ලොකු කතාබහක් තිබුණා තවම මේක අවිනිශ්චිත තත්ත්වයක තිබුණත් ජනාධිපති මුත්‍රිපාල සිරිසේන මහතාගේ එකඟතාවය පළ වෙලා තිනවා කියලා මේ සිකුරාද වෙනකොට එකඟතාවය පළ වෙලා තිනවා කියලා මේ පුවත්පත්වල සඳහන් වෙනවා ඔබ ළඟත් තියෙනවා මේ සම්බන්ධව වැදගත් තොරතුරු කීපයක් ඔව් චමින්ද මල්ලි දැන් මෙතන මේ මැතිවරණයේදී පූර්ව මැතිවරණ කාල සීමාවදී පවා මං හිතන්නේ ලංකාවේ දේශපාලන කරලිය පුරා වැඩිපුරම කියවෙන නම කියලා කිව්වොත් මහින්ද කියන එක කියලා මම කිව්වොත් ඒක මේ නිවැරදි කියලා මම කියනවා. මොකද හැමෝම බලන්නේ මේ විශේෂයෙන්ම දැන් ප්‍රධාන පක්ෂ මෙතන දෙකක්ද තුනක්ද කියන එක පැහැදිලි නෑ. මොකද එක්සත් ලංකා මේ එක්සත් ජාතික පක්ෂය තියෙනවා. ඊළඟට මෙතන එක්සත් ලංකා නිදහස් සම්දානේ තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් මෛත්‍රී පිල අනිත් පැත්තෙන් මහින්ද පිල කියලා වෙන් වෙලා තරඟ කරන ගතියක් තියෙනවා මේ කතා කරන ගතියක් තියෙනවා එතකොට මේ හැමෝගෙම අරමුණ මේ මහින්ද ගැන මහින්ද එයිද මහින්දට අපේක්ෂිත දෙයිද කියන එක එතනදී දැන් අපි පොඩ්ඩක් විසුරුවා හැරීමේ කතාව පැත්තකට තියලා ගත්තොත් චමින්ද මල්ලි අපට පේනවා පහුගිය කාලේ මහින්දට සමග නැගිටිමු කියලා මහින්ද පසුගිය බ්‍රහස්පතින්දා ඒ වගේම සිකුරාදා යවටා ඉදගෙන රැස්වීම පැවැත්වුවා චැනල් වල අන්තිම රේඩියෝ වල පවා ප්‍රධාන සිරස්තලේ බවට පත් වුණේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි ගෙවුණු සිකුරාදා හවස්සන විටත් මහින්දට නාම යෝජනා ලැබීමත් ඔහුගේ පාර්ශ්වයේ පිරිසකට නාම යෝජනා නොලැබීමේ තත්ත්වයකුත් උද්ගත වෙලා තිබුණා මීට සති කිහිපයකට පෙර මෛත්‍රීපාල ජනාධිපතිවරයා මහින්දට පෙනී තිබුණේ නයාට අඳුකල වාගේ තමයි නයන අයියේ දැන් නයාත් ඉවත් වෙලා අඳුකලත් වෙනස් වෙලා දෙපැත්තින්ම එළවණු බලපෑම් හේතුවෙන් දෙන්නටම දෙදෙනාම නම්‍යශීලී ප්‍රතිපත්තියකට තල්ලු වෙලා තියෙනවා කියලත් පෙනෙන්න තියෙනවා මේන් වඩාත්ම අමාරුවටපත් වී ඉන්නේ කවුද කියන එක සම්බන්ධව තර්කයක් තියෙනවා සාමාන්‍යයෙන් අපිට දැනෙන හැටියට නම් මෛත්‍රීපාල ජනාධිපතිවරයා දැඩි තෙරපීමකට ලක්මද කියලා අපිට හිතෙනවා එක් අතකින් මොකද මහින්දෙන් තමන්ට ලැබුණු පක්ෂ නායකත්වයේ ඒ වගේම ජේෂ්ඨයන්ගෙන් ඉල්ල වෙන බලපෑම් අනිත් පැත්තෙන් තම මේ තත්ත්වයට එනම් ජනාධිපති පදවියට පත් වීමට පස්සේ තුලින් ලැබුණු ලොකුම සත්‍යය
චන්ද්‍රිකා ගේ බලපෑම් මිත්‍රිපාල මේ සියල්ලටම මැදි වුණා කියලා සැකයකුත් තියෙනවා මේ අතරින් තමන්ගේ පස්සේ ජේෂ්ඨයන්ගෙන් එල්ල වුණු බලපෑම් ඒක සුළුපටු නැහැ නයි නයි හොඳම සාධකයේ තමයි මෛත්‍රීපාල තුල මහින්ද සහ ඔහුගේ පාර්ශවයේ කෙරෙහි පැවති දැඩි ආකල්පයේ ඉතාමත් මුදු මොළොක් තත්ත්වයට පත් වුණා මේක මෙහෙම පත් වෙයි කියලා අපි ගෙවුණු සතියේ පත්‍ර කඩේ කතා කරද්දිත් නයි නයි මතක ඇති යාදක නොරතරත කියලා වචනයක් කියුණා මොකද ඒ වෙනකොට පුවත්පත් tirasතල ආශ්‍රයෙන් තිබුණේ දේශපාලන කරලිය යාදක නොරතරත කියලා මේ දෙක පෑහෙන එකක් නැහැ කියලා මතක කරලිය තිබුණා තනින් තන වේදිකාව වලට ගොස් මටත් ඕනෑ නම් ඡන්දේ ඉල්ලන්න පුළුවන් ඒගොල්ලන්ට හොඳ නම් මට නරකද වැනි කතා චන්ද්‍රිකා ජනාධිපතිතුමිය හිටපු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා මැතිණියත් ප්‍රතිදීයම කියන්න පටන් ගත්තා මේ නිසා සත්‍යය බලා ඉන්නට බැමු අවස්ථාවට මේ වගේ තත්ත්ව තිබුණා මේ වගේ තත්ත්වවලදී මං හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත් මේ වගේ තීරණයක් ගන්න සිද්ධ වුණාද කියලා හිතෙන්න පුළුවන් නෑ නයි කොහොමද ඔබ මේක දකින්නේ නෑ නෑ ඔව් ඇත්තම උතන මුලදී දැඩි ඉතා දැඩි ස්ථාවරයක හිටියා මොකද මේ රටේ ජනතාවගෙන් වැඩි කොටසක් මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදර යවලා මේ රජය පවත්වා ඇත්තේ උදෙක් මහින්ද විරෝධය පමණක්ම නෙවී ඇත්තෙම ඒ මහින්ද රාජපක්ෂ ඒ කාල සීමාව තුළ අපි රෙජීමේ කියලා කියන ඒ කාලෙත් ප්‍රතිපිච්ච සමහර දූෂණ වංචා වැනි චෝදනා තිබුණා ඉතින් ඒ සියලු දේම විරෝධයක් පෑම හැටියට තමයි ඒ මහින්ද සංකේතකේ ඊළඟට දැන් බලයට පත්විච්චි කොටස පොරොන්දු වුණා මේ දින 100 වැඩ පිළිවෙල දාලා ඒ දින 100 200කට ගියා ඊට පස්සේ මේ දූෂණ වංචාව ඔව් විශේෂ කතන්දර ආවා දැන් ඒ ක්‍රියාපටිපාදයේ හිටපු තරම්ම වුණේ නැහැ දැන් 19 සංශෝධනය අනුමත කර තම නමුත් 20 වෙනි සංශෝධනයේ විහිළුවක් බඩපත් වුණා ඊළඟට මේ ඔව් මොකද හිටපු මේ මෛත්‍රීපාල ජනාධිපතිතුමත් මතකයි සති දෙකකට පෙර ප්‍රකාශ කළා 20 සම්මත කරගන්නේ නැතුව නැතිවරණයකට යන්නේ නැහැ කියන කතාව කිව්වා ඔව් දැන් 19 වෙනි සංශෝධනයේ පවා ඒකෙදි තියෙන අර මූලික හරය තමයි ඒ කමිටු ටිකපත් කරගන්න කොමිසම ටිකපත් කරන්න නමුත් ඒ ටික හරියට කරගන්න බැරි වුණා ඊළඟට ওই දූෂණ වංචාව සිදු වුණා නම් ඒ කට්ටිය මේ දඬුවම් දෙන්න බැරි වුණා සමහර කට්ටිය උසාවි ගානේ මේ රිමාන්ඩ් බාරේ හිටියට ඒක තුල පවා දැඩි විවේචන ඇති වුණා මේක හරියට කරේ නැහැ මේක මේ පරිගැනීමක් කරා ඒ වගේ අර බලාපොරොත්තු ඉදි මහජනතාව බලාපොරොත්තු තත්ත්වය ඒ මේ ආණ්ඩුවෙන් සිද්ධ වුණාද කියන ගැටලුව තියෙනවා නේද චමින්දමල් ඔව් තියෙනවා ඔව් අනිවාර්යෙන් මොකද මේ ජනතාව හිතනවා මේ මොකද මේ දැන් මේ දූෂිතයන්ට දඬුවම් දෙනවා දූෂිත මන්ත්‍රීවරු ඉන්නවා අමතිවරු ඉන්නවා හිටපු ආණ්ඩුවේ හිටියා වර්තමාන ආණ්ඩුවේත් ඒ අය තනතුරු දරනවා ඒ අයට අනිවාර්යෙන්ම නීති ක්‍රියාත්මක කරනවා මේ දින 100 තුල දැන් ඒකට මොකද්ද වුනේ ඒ වගේ ලොකු කතන්දර ටිකක් මේ කාලපරස්සේ තියලා සිද්ධ වුණා ඒ සිද්ධ වෙනවත් එක්කම මේ පාර්ලිමේන්තුව විසිරෙව්වා ඉක්මන් මහ මැතිවරණයකට සූදානම් වුණා ජනතාව බලනවා මොකද්ද මේ වුනේ කියලා ඔව් එතනදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දැඩි ස්ථාවරයෙන් හිටියනේ එක මොහොතක කිව්වා නේ ගිය සතියේ කිව්වා කොහොමඩටවත් මේ දිවෙන පත්‍රේ වාර්තා කරනවා මේ දේශපාලන තීරයේදී කොහොමඩටවත් මහින්දට ඉල්ලන්න දෙන්න බෑ මහින්ද ඉන්න එක ඉන්න විමල් ගම්මන් පෙර කල්ලියට ඉල්ලන්න දෙන්නත් බෑ එයා එක ඉන්න විවිධ වැරදි වලට චෝදනා ලබන කල්ලිවට ඉල්ලන්න දෙන්නත් බෑ ජනාධිපති කුඩුකාර එතනෝල් කාර කොමිස් කාර බිස්නස් කාර ඒ වගේ කට්ටියට චෝදනා කරලා මේ එක හෙලාම මේක ප්‍රතික්ෂේපර එක පාරම ඒත් එක්කම අපිට ආරංචි වෙනවා අපි දැන් ගිය සතියේත් අපි කතා කරා මේ හොරෙන් මේ දෙදෙනා අතර සාකච්ඡාවක් පැවැත්වෙන කියන ආරංචියව නමුත් දැන් අද වෙනකොට අපිට මේ ආරංචි වෙනවා මේ ඊයේ පෙරේද වෙනකොට මේ සුජිල් ජයන්ත මේ බේම් ජයන් මේ එමතුමාගේ මාර්ගයෙන් අර සඳහනේ ලේකම්ගෙන් මේ මහින්ද මහත්තයාට නාම යෝජනා දෙනවා කියලා. හැබැයි මෙතනදී ඔව් මෙතනදී කියලා නැහැ. හැබැයි නාම යෝජනා දුන්නට මේ අගමැති අපේක්ෂක දෙනවද පක්ෂේ කණ්ඩායම් නායක දෙනවද කියන එක පැහැදිලි නැහැ නේද චමින්ද? නෑ නෑ එහෙම පැහැදිලි වීමක් නැහැ. මෙතනදී මේ ජේෂ්ඨයන්ගේ තිබිච්ච ලොකුම බලපෑම නිසා
ශ්‍රී ලංකා නිදහස් පස්සේ කැඩියම් වැළැක්වීමට මැතිවරණ පරාජයෙන් බේරීමට නාම යෝජනා දුන්නද කියලාත් මේ මතයක් කියනවා ඒ සම්බන්ධවත් මේ පුවත්පත්වල විග්‍රහ කරනවා මොකද මහින්ද නැතුව ශ්‍රී ලංකා නිදහස් පස්සේ දේශපාලනය අනාගතයක් නැතිවන තරමට මේ ජේෂ්ඨයින් මෙහෙම කතා කරලා තියනවා කියලා තමයි මේ පුවත්පත්වල සඳහන් වෙන්නේ ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නැතුව මේ ජයග්‍රහණයට දුවන්න පුළුවන් කියලා මෙහෙම කතා බහකට ලක් වෙලා තියෙනවා ඕකේ අනිත් පැත්ත තියෙන දැන් අපි කතා කරන්නේ දැන් ඔය හිටපු රජයේ දූෂණ මංචා ගැන ඒත් එක්කම තවත් කතාවක් තියෙන මෙහෙම දැන් ඔය ආස්සේ කෝප් කමිටු වාර්තාවත් එලි දකින්න දැන් දිව්ගුණසේකර සභාපතිතුමා එතන කියා සිටිනවා මේ විශේෂයෙන්ම මේ රජයේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ලෙස චෝදනා දෙත් කරලා ඒක පාර්ලිමේන්තුවට ගේන්න හදනකොට පාර්ලිමේන්තුවේම ඉන්න මේ කොමිටු සමාජිකයන් හතර දෙනෙක් මේක විරුද්ධ වුණයි කියලා. ඉතින් ඒ නිසා රජය හදිසියෙන් මොකද මේ නයනයි මේ න හත් වෙනිදා තමයි ඔය කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න නියමිත වෙලා තිබුණේ. ඊට කලින් තමයි මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉතිරි වෙන්නේ. එතකොට අපි දැන් එකාතකින් අපි මාධ්‍යවේදී හැටියට අපි දකිනවා මේ මෙතන එකාතකින් අර ඒ පහුගිය ආණ්ඩුවේ ඉබිච්ච දූෂණ වංචා වගේ තියෙනවා නම් දැනුත් දූෂණ වංචා රැකගන්න උත්සාහයක් මෙතන තියෙනවාද අනිත් පැත්තෙන් ගත්තාම දැන් මේ පරමාර්ථය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩෙන හින්දා මේක රජය මහජන මුදල් වැය කරලා මේ ඡන්ද තියන්න ඕනද එහෙම නැත්නම් මේ රටේ ජනතාව වෙනුවෙන් මේ හරි මිනිස්සු පාර්ලිමේන්තුවට යන ඡන්ද තියන්න ඕනද කියන ප්‍රශ්නේ මේ ජනතාවට මතු වෙනව නේද නෑ නෑ සෑම මොකද ජනතාව මැතිවරණයක් ඉල්ලුවද නැද්ද කියලා ඒක ලොකු තර්කයක් තියෙනවා මොකද ජනතාව කවදාකවත් මැතිවරණයක් ඉල්ලලා නැහැ මෙත් දැන් ඔබ කිව්වා වගේ දැන් අර दूषित दूषण लखी काटवत्मोजना देला जनाधिपति मत कलो दशन अद्वेगी मार्गे विवृत करे ना ये वे कुहमारी मे देखे यंगव्यालो पसुगे शिखुरावेट आवाने महेंद्र नाम योजना दिन वे मे दिन चंद्रिका भूमिका वगैन चंद्रिका नोना कोटनगंडे वगे आंटे विशाल बड़े कुटता मैं मैं नयाट अंदकोल वगे चंद्रिका महिंद के संबंधे पड़द चंद्रिका भूमिका हरी वैद्य करते चंद्रिका मतक मतकोपत श्रीलंका निधा पे अनुशासक दूर धरना चंद्रिका महिंद श्रीलंका निधा पे नाम योजना लबादीमठ दडी विरुद्ध नाला චන්ද්‍රිකා පවසල තිනවා රාජපස්ස වරුන් පසුගිය දස වසරක කාලය තුලදී පස්සේට පමණක් නොමේ රටරද සැලකිය සැලසිය නොහැකි හානියක් සිදු කරලා තිනවා කියන එක චන්ද්‍රිකා කියලා තිනවා කුඩුකාරයන්ට එතනෝල් කාරයන්ට ශ්‍රී ලංකා නිදහස් පස්සේ නාම යෝජනා ලබා දුන්නේ රාජපස්සල කියලා මහේන්ද්‍ර නාම යෝජනා ලබා දීම හරහා සුළු ජනහා සුළු ආගමික කොටස් ශ්‍රී ලංකා නිදහස් පස්සේ තව දුරටත් जनता මේ රටේ ඇති කරපු භීෂණයට විරුද්ධව ආණ්ඩුව සිදු කර හොරකම් වලට විරුද්ධව එදා ආණ්ඩුව විවේචන කතා කළොත් එයාව මරනවා එහෙම නැත්නම් අඩන්තේටම් කරනවා සුදු වෑන් ඇවිල්ලා අතුරුදහන් කරනවා කාටවත් කතා කරන්න අයිතියක් තිබුණේ නැහැ ඒ නිසා මේ මෙහෙම ඒ දැඩි ලෙස ඔය මේ මේකට විරුද්ධව කතා කළා ඒත් එක්කම
තවත් සිද්ධියක් තියෙනවා මම ඔබ මාධ්‍යවේදී වට කරගත්ත මේ අවස්ථාවේදී චන්ද්‍රගාමතිනි ඔව් එයා යනවා මෙහි මේ මුන්නේශරම් දේවාලයට එතනදීත් අහනවා මිනිස්සු වට කරලා මොකද මේ ඔව් ඇවිල්ලා අහනවා මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ මේ මහින්ද ආපු ගැන මොකද කියන්නේ ඉතින් එයා ආවොත් එහෙම මේ එයාට අර පරණ ජනාධිපති දෙතේන වරප්‍රසාද උකුම දෙනවාද එක එක මාධ්‍යවේදී ප්‍රශ්න අහනකොට එයා ගොඩක් තරහා ගිහිල්ලා වගේ මේ කියනවා මේ මෙතන මේ දේශපාලනේ කතා කරන්න ඕන තැනක් නෙවෙයි කියලා ඉස්සලා ගියපු මේ ගතියක් තමයි තියෙන්නේ ඕ මම මාධ්‍යවේදීන් පසුපස සම්බායනවා එතෙන්දී එක ප්‍රකාශයක් මාධ්‍ය හුවා දක්වලා තිබුණා කියන්නේ පසුගිය මේ පෙරේදා සිකුරාදා මේ රූපහානි මාධ්‍ය වල මේ සම්බන්ධව ගියා චන්ද්‍රිකා මෙතුණි මෙතෙන්දී කියලා තිනවා ශ්‍රී ලංකා නිදහස් පස්සෙන් ජනාධිපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට නාම යෝජනා ලබා දෙන්න තීරණයක් කරන්න නැහැ කියලා. ඒ වගේම තවත් කතාවක්. ඔතෙන්දී පසුගියදා අහලා තිනවා චන්ද්‍රිකා මෙතුණි ඔය හර්ලි ආන්දෝලනයකට ලක් කරලා තිබුණානේ. එයත් ගම්පහ පැත්තෙන් චන්ද්‍ර ඉදිරිපත් වෙනවා කියලා මෙතුරන ඉදිරිපත් වෙනවා කියලා. මේ ගැනත් අහලා තිනවා. ඔව් මහින්ද මහත්තයා ඔව් ආවත් මේ සම්බන්ධව අහලා තිනවා මාධ්‍යවේදීන්. මෙතෙන්ද කියලා තිනවා නැහැ නැ මම චන්දෙට ඉදිරිපත් වෙනවා කියලා මම කියලා නැහැ. ඒක මගේ ලේකම් කෙනෙක් එහෙම කිව්වා නම් ඒක සම්පූර්ණ වැරදි කියලා කියලා තිනවා. දැන් මේ තවත් එක තමයි චන්ද්‍රිකා නෝනා ගැන කියනකොට තවත් සිද්ධියක් කියන්න යනවා. දැන් මේ මෙතුමිය මේ උපන්දින උත්සව පවත්වන්නේ පන්සල්වල දේවාලවල ඒ වගේම ගිහිල්ලා තිනවා මේ කැලණියේ. කැලණියේ අපේ මගමින් සිල්ලා මහත්තයාගේ ඔව් දැන් කැලණිය ඉතින් මගමින් සිල්ලාගේ අඩවිය හැටියට හඳුන්වන්නේ යා විසින්ම. ඉතින් මේ මේ පුණ්‍ය කර්මයට මේ චන්ද්‍රිකා මැතිණිය යනකොට මේ මර්වින්ුත් එතන කඩිසරෝ එහාට පැහැට ගිහිල්ලා ක්‍රියාශීලීව ඉන්න චන්ද්‍රිකා දැකලා. ඊපස්සේ දැන් චන්ද්‍රිකා අහනවා මේ මර්වින්ගෙන් ඇයි ඔයා ආවේ කවුද ඔයාට එන්න කිව්වේ කියලා. ඊපස්සේ මර්වින්ට මේක හරි ප්‍රහේලිකාවක්. ඉතින් මර්වින් කියනවා මේ මර්වින් සිල්වට කැලණි උත්සවයකට එන්න කියන්න ඕනද මැඩම්? ඔබතුමීගේ උත්සවයක් දැනගත්තාම එන්නම එපාය කියනකොට චන්ද්‍රිකාට තරහයක්. එයා කියනවා මම මේ ප්‍රතිවාර්තා දේශපාලන තීරණේ උපදාගෙන කතා කරන්නේ. එතනදී චන්ද්‍රිකා කියනවා ඒ වුණාට ඔයා මගේ වැඩවලට එන්න ඕනේ නැහැ. ඔයා කැලණියට දාපු හින්දා කැලණියේ හිටපු විෂ්ණු දෙවියොත් කැලණිය දාලා ගියා කියලා මිනිස්සු කියන්නේ. ඒක නිසා ඔයා නාවට කමක් නැහැ කියනකොට මර්වින් අමනාපයෙන් එතනින් එහාට එතනින් එහාට මාරු වුණා කියලා තමයි මේ පුවත්පත් වාර්තා කියන්නේ. ඔව් චන්ද්‍රිකා මෙතනදී අර්ජුන රන්දුංග මන්ත්‍රීතුමා ගෙනීම මේ උත්සවයකට ගියා කියලා සඳහනක් තියෙනවා. ඒ සම්බන්ධව මොනවද නයනයි වැඩි දුරතර තුරුති? ඔව් එතනත් ඇත්තෙම මේ මේ අපේ අර්ජුන රණතුංගයන් තමයි මේ මේ උත්සවයට ආරාධනා කරලා තියෙන්නේ දාන මේ පූජා බෝධි පූජා වගේ වලට. ඉතින් එතනදී ඇත්තෙම අහලා තියෙනවා එතන හිටපු මාධ්‍යවේදීන් මේ ඔබතුමී ආයෙත් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තේ එනවා කියන අර ඔබ කියපු කතාව තමයි කියලා තියෙන්නේ. මොකද කවුද එහෙම කියන්නේ කියනකොට කියනවා ඇයි ඔබතුමියගේ මේ ලේකම් කෙනෙක් මෙහෙම කියන්නේ? ඉතින් එයා ඉතින් හැබැයි එතනද තවත් එයා තමයි මේ මේ ප්‍රතිවාර්තක නැතිද දැන් චන්ද්‍රිකා මැතිණිගේ කාලේ ලොකුම චෝදනාවක් තමයි හැම උත්සවයකම හැම මේ දෙයකම පරක් වෙලා මේ උත්සවයකත් පරක් වෙලා ආවා කියලා තමයි තියෙන්නේ. දානේටත් පරක් චන්ද්‍රිකා පරක් වෙයි කියලා තමයි මේ තියෙන්නේ උපසිරත්. ඔව් දැන් ඒක අතින් එහෙම කියනකොට මේ අනිත් පැත්තෙන් ටීබී එකනක මහත්තයා හිටපු හැමති එයා කියනවා නෑ නෑ කුරුණෑගලින් එයාට මේ ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා. ඔව් ඒකනේ ජනාධිපති මේ මහින්ද රාජපක්ෂ මහත්තයා එකඟ වෙලා දිනවා කියලා මේ නාවින්න නෙමෙයි ඒකනායක මේ ටීබී එකනායක කියලා තියනවා නේද? ඔව් 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 පවිත්‍රවන්නිය රජි මෙතනියත් කියලා තිනා රත්නපුර දිස්ත්‍රික්කෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් වෙනවා කියලා. ඒකම ප්‍රසංග ප්‍රසන්න රත්නංග මහත්මත් ඉල්ලීමක් කරලා තිනා මං හිතන්නේ ගම්පහෙන් ඉදිරිපත් වෙන්න කියලා. ඔව් ඒ අතින් රත්නපුරෙත් එන කතාවක් තියෙනවා. ඔව් දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් සහෝදරවරු දෙන්නෙක් මෙතන ප්‍රසන්න රණතුංග මහත්මයා මෙහෙම ඉල්ලනවා එයාගේ මේ සොහියුරා අරුණ රණතුංග අනිත් පැත්තෙන් ඉල්ලනවා. උතනදී තවත් කතාවක් තිබුණා මේ පත්‍රවල. මොකද ප්‍රසන්න රණතුංග මහතාට චෝදනා ඉදිරිපත් වෙනවා. ඒක නිසා මේ මහින්ද රාජපක්ෂ මහතා පිටුපස යනවා කියලා චෝදනාවෙන් කැළපෙන්නේ. මොකද විශේෂයෙන්ම අර මැදමුළුවට තිබිච්ච තීරණාත්මක රැස්වීමේදී ප්‍රසන්න රණතුංග මහතාට දුරකථනයක් එතන එනවා.
ඇවිල්ලා නෝනා මෙහෙම මේ හදිසියෙ ප්‍රශ්න කිරීම වලට යනකොට එයා පොඩක් කලබල වෙනවා. ඉතින් ඒ තුල තියෙනවා මෙතන දේශපාලනය සහ අපි කියනවානේ ඩීල් කියලා. ඉතින් මේ දේශපාලනයේ තුර ගොඩක් ඒ වගේ ගනුදෙනු ඉදිරියටත් බලාපොරොත්තු වෙන්න පුළුවන් නේද මේ ජමෙන්දමල්. අනිවාර්යයෙන්ම මොකද දේශපාලන වල බොහොම රහසිගත ගනුදෙනු තියෙනවා. ඒකම මේ महिंद मे मैत्री मे इकत्वेन मे देट राजित सेनारत्न अमत्तुवर्यागे भूमिका कोहमद गेरत पोडी कथा भाती ना मुकद या मे 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 सिद्धियट दडी विरुद्ध विरोधे पालतीनो केला माध्यवल संधान ने मे सिविल संविधान ओ हिरण पेमचंद हिरणिका पेमचंद्र ने ओ एते मे या वितरक ने मे हिरण एम जी के गुणवर्धन इलांट पाटली चंपिक विस्तर तीन पहले मे पाटली चंपिक मे संबंध तेलू जनाधिपत नाम योजना दीमट दुन प्रश्न नहीं कथा चील तीन हेलोर मे मंगिता अद तम नियमित एगोलांगे निरुपकाशे करोग्यम श्री संविधान हतलिया मितर मेकट विरोधे पालती नील संधांगे नभु मतकलाम एमति एम के डी के ओ गुणवर्धन या हिटपु जनाधिपति वरया इद्री मेतने श्रीलंका निदास पश्य तरंकिरी मठ जनाधिपति मैत्रीपाल सिरसेन महता विशी नाम योजना लबादून कटे अदास मध्यसा महेंद्र नाम योजना लबादून मैत्रीपाल सिरसेन महता जीवित तर्जने अभी जनाधिपति वरिया बलकरा महेंद्र नाम योजना लबा नोदन लेता महेंद्र लमा नाम योजना लबादून मैत्रीपाल सिरसेन महता जनाधिपति वरिया लेसट पत्कर कपवी कटयुत मंत्री वो एमती वरु जनतावट जीवित हिगे गुणवर्धन महत्या संधान कल तीन मतकर्ति गुणवर्धन महात्मा राजित सेनारत्न मैत्रीपाल सिरसेन महात्मा इनको श्रीलंका निदास पस्ते सज्जाति पस्ते एकंगता अति कर मुलिम मे आभूज्यले तम एम के डी एस गुणवर्धन महात्मा इवगे मे संधाने मेतिवर्ण अपेस्तक तेरी मे सम्मुख परिसने संबंध विविध अधास्ती ना एतशम देंग एक पेंतकें देंग सियुलुम पक्षं हा संधान वलट गेटलु अक्वेला थी ना मे मुकाद्द मे वेन्ने केला देंग मे काले अतुलत एकुलो नाम योजना देंग नाम पक्ष लैस्तु अपेक्षक लैस्तु सकास करन्न ओने देंग अर वैकि अलिंकीपु विदियट डील क्रमे यटते मे तीन देशपालन व्याकुल तत्ते මේ අද ඉන්න පුජ්‍යල මේ පක්ෂේ ඉඳලා හෙට වෙන තැනට යන්න පුළුවන්. ඒතර ඒ නාමයෝජන සකස් කරන කට්ටියටත් හරිය උතන අවුල් සාගත තත්ත්වයක් තියෙනවා. අල්ලෝකෝ කැට් ඕ ලෝක ගැටලුවකට පත් වෙලා තියෙනවා. මොකද SB නාවින්න අර අමතිවරයා එසත් ජාගේ පත්තේට ඇවිල්ලා තිනවා මේ මහින්දට නාමයෝජන ලබා දෙන එකට විරෝධය පාලා එවගම දූෂිතයන්ට වංචා මේ දූෂණ චෝදනා වලට ලක් වෙච්චයට නාම යෝජනා දෙන්නේ නැහැ කියලා මේ දිගින් දිගටම කතා බහකට ලක්නවා. එතෙන්දි සුසිල් පේමජයන්ත මන්ත්‍රීතුමා මේ මහලේකම්තුමා සඳහනේ පෙරේද ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් ප්‍රකාශ කරලා තිනවා දූෂණ වංචා චෝදනා මේ චෝදනා වලට ඇති ඇයට නාම යෝජනා ලැබෙනවා කියලා මේ කියන්නේ සමහර අයට දූෂණ වංචා චෝදනා එල්ල වුණාට ඒව ඔප්පු වෙලා නැහැ. එහෙම අයට නාම යෝජනා ලබා දීමේ ගැටලුවක් නැහැ. ඒ සමහර ආන්දෝලනාත්මක චරිත සම්බන්ධයෙන් නාම යෝජනා පස්සේ ඒ නාම යෝජනා ලබා දෙනවද නැද්ද කියන එක සම්බන්ධව තීරණයක් ගන්නවා. ඒකම මේ සඳානේ මහලේකම්තුමා එහෙම කියද්දී ශ්‍රී ලංකා නිදහස් පස්සේ මහලේකම් අනුරපි දර්ශන යාපා මහත්මයා අයියේ මතක් කරා සඳානේ සියලුම අපේක්ෂකින්ට නාම යෝජනා ලබා දෙනවා කියලා.
उतना गैटलवाक तीन नहीं तो दें अवां कारणक तीन पुलवांग आंडवट मे दूसरे वजा बलट सहभाग्य कटे बलट उपच्च कटे दंडवंदी मे नमू यति क्रियात्मक नीति हो भूमि सामती अक्रियता हो मेक किरेन्तिम एहेत मेघोलो जनप्रिय चारित नाम इलाट देशपालन पक्ष अला चंदगूड वेडिकर गंदा मे वगे दूसरी पाव पावित चंद व्यापार जनता बट युक्ति चमींद मल्ल मे रज मेघोलो एलवे मेघोलो दिशी दंडोल कतरी वजी जनता बट वीमत जनता संपूर्ण रजे परमाधिपत्य जनता पीट एस्तावे පළවෙනි වගන්තියම තියන්නේ ඕක ජනතාව ඕනක තේරුම් ගන්න තේරුම් නොගන්නා තාක්කල් හරි ගැටළු සහගත තත්ත්වයක් ලංකාවේ පවතින මේ මැතිවරණ ක්‍රමවේදයේ ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පස්සේ සම්දානේ ජනතා විමුක්ති පෙරමුණ හෙළවුරුමේ මොන පස්සේක වුණත් මේ ඉදිරිපත් වෙන අපේක්ෂකෙන්ට තමන්ගේ කතරේ ගහන්න කලින් ඒ පුජ්‍යලය සම්බන්ධව පුජ්‍යලයාගේ ප්‍රතිපත්ති සම්බන්ධව හිතා බැලීම जनता युतकम जनता तेरूंगे परमाधिपत्य तमंग तमंग तमंगे कतरी कतरी तम परमाधिपत्य तीरने ओ एक्म अभी बहुगे काले तब पूज्यलेखन मिथन सन्दे हितपू विनसुर शरा भूमि का मेतुमा मे विशेष महेंद्र राजपक्ष रजेट उदाऊ कर लमुतनी अयिंगला या पास काले मैत्री कंडयामट गिहि रस्य मट पास कि मम दुखेन वाइकला कनगाटेन वाइक हेल्पिंग अंबंत सिद्धियन पट ये अवश्य कटयुत क्रे नह किंग हेम कर लापह मे मेदमुल सागट सरातेन सिल गिहिला मे मुखद मे 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 वेन्नी දේශපාලන ආර්ථික සමාජීය සැබෑ පුවත් හෙළිදරව්ව පත්තර කඩේ මේ දේශපාලන කියන්නේ ඕක තමයි ඒ කියන්නේ ලංකාවේ දේශපාලන කර්ලිය සාමාන්‍ය දේ ඕක තමයි මම හිතන්නේ ඒ කියන්නේ අපිට ජනතාව ඕක දකින්නවා මේ මේක දේශපාලන කියන්නේ නාටියක් කියලා रंग पापू चरते निमे हेट रंग पाने के तम देश पालने सामान्य भूमिका पेरे दुजु समुआ जनाधिपति वर्ण अपेसक अपे हिटभ जनाधिपति महेंद्र राजपक्ष महात्मा भूम हितेसी कमकर श्रीलंका कमकर पश्चि नायक एस पी लियन महात्मा युम रुजु प्रकाश कला मासमग दुरकथने मेतिवरने इतमागे देशपालन भूमिका संबंध एवगे अपीट हितागन बेरीदेव अपीट मेक हरी अमार मुखद अदतीन तत्ते अभी मे कथाकर हिड़ लबन सत्यवेन को मेट वा उड़ू वेन्न पटंगन मुखद सज्जाति पस्ते विशाल पिरीसक महिंद महिंद विरोधी विशाल पिरीसक सज्जाति श्रीलंका प्रबल महिंद मैत्री पार्षिक दोलनात्मक कतंदर लंका देश पालन करली मोहति मोहत तपरे तपरे मोहसिल्ला के भूमिका उपमताकला चंद्रिका मेतनी ज्ञान इधा कीप कत्ताई अद कीप कत्ताई अत्र बलपुहम हरी
සමහර ඒවා හරි විහිළුයි මේ දේශපාලන කියන හරි විහිළුවක් මේක නාට්‍යයක් මේ රංගනයක් කියන එක තමයි සාමාන්‍ය ජනතාව තේරුම් ගන්න ඕනේ ඒක නිසා ජනතාව බුද්ධිමත් වෙන්න ඕනි හරි දේ නිවැරදි දේ කරන්න මොන පස්සෙන් ඕ මේ සජාතික පස්සේ භූමිකාව කොහොමද නයනයි තව චුට්ටකින් වෙන දැන් උදාහරණයක් කියවත් එම අපි විමල් වීරවංශ මහතා පහුගිය දවස්වල මේ අයියෝ සිරිසේන කියන නමින් සමහරට මේ ඊටත් එඩිය පහත් භාෂාවෙන් ජනප්‍රතිතුමා මත ගන්න දැන් ඉඳන් කියනවා මේ අපි සිරිසේන මෛත්‍රී මේ මහින්ද එකතු වෙලා මේ එජාපේ එලවන්න ඕනේ කියන කතාව මේ දැන් ඊයේ වෙනකොට කියන්න පටන් ගන්නවා जातीय पक्ष से मे वेलावे व्याकूल तत्म श्रीलंका पक्ष संधान व्याकूल तत्ति पक्ष वासीदायक अभी रणिल महात्म्य मे एक क्रियाकारिक विशेषम रवि करुणानायक लक्ष्मण किरियाल इलंगट मलिक समर विक्रम एक पक्षे मिलन नायक मलिक समर विक्रम की हेमदेम गुडक तीरे पिटुपे व्याकरण पूज्यले मेघल साकाचरण वेलाबे मेदमुल वार्ता मेघल्लो कलिंग बलापुर मेदमुल गेप रसीम लक्ष दिखर शनगा ඒ කියලා නමුත් ජනමාධ්‍යවලින් වෙන පැතිර 30000ක් විතර ප්‍රමාණයක් වගේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ හරිම දියාරුයි කියන කතාව එක්සත් ජාතික පක්ෂයේදී එතන മന്ത്രി කණ්ඩායම කතා කරලා තියෙනවා මේ තිබිච්ච රැස්වීමේදී. ඒත් එක්කම ඒගොල්ලෝ නිකන් ඉඳලා නැහැ. ඒගොල්ලෝ පටන් ගන්නවා මේ නාම යෝජනා බාර දීම අවසන් වෙච්ච ගමන් පළවෙනි රැස්වීම ඒගොල්ලෝ පටන් ගන්න යන මහනුවරෙන් ආරම්භ කරන්න යන්නේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම දෙමළ පක්ෂ ඊළඟ මුස්ලිම් කොංග්‍රසය වගේ පක්ෂ සුළු ජාතික පක්ෂ ඇති කර මේ තියෙන බොරදියේ මාළු අල්ලන්න එක්සත් ජාතික පක්ෂේ සුදානමින් ඉන්නවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඔව් ඒකම නයනයි මගේ මිත්‍ර මාධ්‍යවේදී සංජය නල්ලප්පෙරුම මෙන්න මේ විදිහට වාර්තාවක් ගෙනහලා තිනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා දීමට විරෝධය දක්වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලයට පත් කළ මේ කණ්ඩායම වෙනම සන්ධානයකින් ඉදිරිපත් මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා මේ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා අපේ තවත් සංජය වාර්තා කළා තියෙනවා. ජාතික හෙළවුරුමේ ශ්‍රී ලංකා නිදහස් පස්සේ මහින්ද විරෝධී කණ්ඩායම සහ ජනවාරි 8 වෙනිදා මේ මහින්ද විරෝධී බලවේගයක් සිරිසේන වටා එකතු වුණානේ. ඒ එකතු වෙච්ච බලවේග ඒ සියල්ලම සම්දානගත වෙලා වෙනම මැතිවරණේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියලා නිල නෝන ආරංචි මාර්ග සඳහන් වෙනවා. අර අද දිනේ පැවැත්වීමට නියමිතව තිබුණා ජාතික හෙළවුරුමේ රැස්වීමත්. ඒ වගේම මේ 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 අලුත් සම්දානෙත් හෙළවුරුමේ නායකයන් කීප දෙනෙක් සමග සාකච්ඡා කරලා තිනවා කියලා තමයි දේශපාලන ආරංචි මාර්ගවල සඳහන් වෙන්නේ. ඒ කියන්නේ මහින්ද විරෝධී වෙනම කණ්ඩායමකුත් ඉදිරිපත් වෙනවා කියලා. ඔව් චමිත මල්ලි ඔබ මාධ්‍යවේදියෙක් නේද? ඔබට ආසාවක් නැද්ද මේ චන්දර ඉදිරිපත් වෙන්න? නෑ මගේ නම් හීනකින්වත් මේ මැතිවරණයකට ඉදිරිපත් වෙන්න නම් ආසාවක් නෑ. මොකද නයනයි එහෙම කියන්නේ ඒකෝ. मम एम कि पसुगे काले मे मे प्रति वार्ता मैं कथाकरा मे दिबीन पत्रे दिशपन तीरे मे इकोलो विशेष महिंद हितवादी कोटस्त इकतकोरगे तम मे पक्ष लकुन हेटी मोहट पावीचीकरण बलापत्ति नम अपे श्रीलंका निधास पेरम मे विशेष मे අපේ ප්‍රවීණ ජනමාධ්‍ය වේදින් පස් දිනකුත් මෙතනට මේ නම් ටික තියෙනවා මෙතන ඒගොල්ලෝ යෝජනා කරලා තියෙනවා එක එක ආසන වලින් ඡන්දෙල්ල ඔව් 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 කොළඹින් පද්ම කුමාරත් ගම්පහෙන් නිමල් වීරතුංගත් අලුතරින් සංජීව වේදිරිමාන්නත් මාතරේ නිරෝෂන් ප්‍රේමචන්ද්‍රත් කුරුණෑගලෙන් සුධර්මන් රදලියගොඩත් ඔබ කොහෙන්ද ඉන්නේ
දේශපාලන තරතුරු දැනට ඇති අපි බලාපොරොත්තු වෙන ලබන ජනතා විරුද්ධව මම කලින් කිව්වා වගේ මේ තියෙන ව්‍යාකූල තත්ත්වය තුල එකක් එක්සත් ජාතික පක්ෂය අනිත් පැත්තෙන් ජනතා විරුද්ධවන මේ තියෙන කලබගෑනියට සම්බන්ධ වුණේ නැහැ ඒගොල්ල පැත්තකින්ම බලාගෙන ඉඳලා ඒගොල්ලන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා ඒගොල්ල ආණ්ඩුවක් පිටවන්න බලාපොරොත්තුමක් නැහැ නමුත් ඒගොල්ල දන්නවා තමන්ගේ චමන්ද පදනම ආරක්ෂා කරගෙන තව කීප දිනක් හරි පාර්ලිමේන්තුවට යවන්න ඕන කියන තත්ත්වය යටතේ අනිත් ඒගොල්ල දැන් මේ වෙලාවේදී හොඳ සටන් පාඩයක් ඉදිරිපත් කරනවා දැන් පේනව නේද අඩු ගන්න තමන්ගේ පාක්ෂිකය දැන් මේ මහින්ද මහතාට මේ මේ අපේක්ෂිතේ දීම තුල අපේක්ෂා බංගත්වයට පත් වෙච්ච කොටසක් ඉන්නවා මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා මේ යම් කිසි දෙයක් මේ කාලය ඇතුළත වෙයි කියලා ඉතින් ඒ අපේක්ෂා තවත් බංගත්වයට පත් වෙනවා මොකද පරණ එපා කියපු මිනිහට මාපව් මෙතන මේ අපේක්ෂත්වය දෙනකොට ඉතින් ඒ වගේ පාක්ෂිකයෝ රැකගන්න ඒගොල්ලෝ පාවා දීපු පුද්ගලෝ ප්‍රධාන පක්ෂ දෙගොල්ලන්ටම දෙන්න එපා අපට දෙන්න කියන රටම්පාතේ ඒගොල්ලෝ ගෙනියනවා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා 14 වෙනිදා කොළඹදී ඒගොල්ලන්ගේ ප්‍රධාන රැස්වීමෙන් පටන් අරගෙන ප්‍රධාන රැලි 100කුත් ජන හමු 5000කුත් ඇතුළුව බිම් මට්ටමේ දැවැන්ත වැඩපිළිවෙලක් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා මේ තියෙන දේශපාලන ව්‍යාකූල තත්ත්වය තුළ ගමින්දවලි නයි නයි එහෙනම් අපි කෙටි විරාමයකට ගිහිල්ලා අපි පුවත්පත්වල අනිත් ඉරස්තල කෙරෙහි අවධානය යොමු කරමු එහෙනම් කෙටි විරාමයකට देशपालन आर्थिक सामाजिक सबे पुवत हेली दलाव पत्तर खड़ी හොඳයි විරාමයෙන් පස්සේ අපි නැවතත් සම්බන්ධ වෙනවා පුවත්පත්වල අනිකුත් තිරස්තල කෙරෙහි අවධානය යොමු කරන්න චත්‍රිකාත් මේ වෙලාවේ නයිනයි සම්බන්ධ වෙලා ඉන්නවා චත්‍රිකාලක තියෙන හොඳ තිරස්තල කීපයක් නයිනයි අපි චත්‍රිකාට බාර දෙමු ඔව් කියන්නකෝ බලන්න ඔව් සාමෙන් දවු නයිනයි අය විශේෂාංග පුවත් කීපයක් මගේ ළඟ තියෙනවා ඔලෙන් පලාමිටියක් අරගෙන ATM කාඩ් පතකින් ගෙවීමට ගෙවන්න ගිහින් අකරතැබ්බේකට මුහුණ දෙන මහත්මියෙක් ගැන සඳහන් වෙනවා ලංකාදීප පුවත්පතේ මේ වෙන්නපු ප්‍රදේශයේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ පොලෙන් පලාමිටියක් අරගෙන ATM කාඩ් පතකින් ගෙවන්න හදලා හැබැයි මහමගදී සොර සතුරන්ගෙන් සිද්ධ වෙන කරදර නිසා මුදල් පසුන්ගිය ළඟ තියාගෙන නැහැ මේ මහත්මයා ඉතින් මේ මුදල් ATM කාඩ් එකකින් ගෙවන්න හදනකොට ඒ වෙලෙන්දි තුෂ්ණිම් භූත වෙලා බලන් ඉඳලා තියෙනවා ඒ පුද්ගලයාගේ පිටවතෙක් ඉදිරිපත් වෙලා තමයි මේ මේ નિયમિત මුදල ගෙවලා අර මහත්යව නිවසට පිටත් කරලා තියෙන්නේ අන්න ඒ වගේ පුතක් සඳහන් වුණා ලංකාදීප පුවත්පතෙන් ශාමින්ද ඔව් මේ ඒක මට මෞබිම කිරේ පොඩි අවධානයක් යොමු වුණා ඔබ ඉදිරිපත් කරපු ප්‍රවෘත්ති වඩා පොඩ්ඩක් වෙනස් ජාතික හඳුන්පත් නිකුත් කිරීම එක් දින සේවාව සඳහා අය කරන ලබන ගාස්තු පසුගිය දෙවෙනිදා ඉඳලා රුපියල් 1000 දක්වා ඉහළ දමා තියනවා කියලා පුජ්‍යලෙන් ලියාපදිංචි කිරීම කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා කියලා මෞබිම් පත්‍රයේ සඳහන් වෙනවා වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා තුවාල ලැබලා අම්පාර හිමිදුරා වැවේ සිටින අලියා බේරා ගැනීමට බලධාරීන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ ලුතු මේ වෙන විට පවුල් 5000ක් පමණ පවුල් 5000කට පමණ ජලය සැපේන හිමිදුරා වැවේ ජලය අපවත් වීමෙන් හිමිදුරාව අබේපුර පරගහ කැලේ වස්සම්වල ජනතාව ලොකු ගැටලුවකට මුහුණ දීලා ඉන්නවලු ඒ සඳහන් වෙනවා ඒක පුතගු ලංකාදීප පුවත්පතේ छाय रूपया जाति जोन कैमरा अपूर्ण छाय रूपया පිපාසයෙන් පීඩිතව හිටපු සිංහයෙක් නිනව්වක් නැතුවම වතුර බොනකොට බොමින් ඉන්නකොට තමන් අසලට පැමිණි හස්තයෙකුගේ පාදයට හසු නොවි 99 බේරුණු සිද්ධියක් තමයි වාර්තා වෙන්නේ
හස්තියාගේ පාදයේ පහලට හෙලන්න පෙර සිංහයට හොඳ වෙලාවට උඩ බැලුණා. අන්තරාය වටහාගෙන යාන්තම් 99 බේරලා සිංහයා පන බේරගෙන කැලේට දීපු කතාවක් තමයි මේකෙන් සඳහන් වෙන්නේ ජාමින්ද. යත්‍රිකා අපූර්ව ප්‍රෝෂ්ටිය. ජාමින්ද මල්ලි මේ ඔබට මතකද අපි ඉසර සින්දුවක් ඇහුවා මේ රෝහණ බැද්දගේ මහතා කියන්නේ මේ පේසාලෙන් තෙල් ලැබිලා ඒ වලින් වාහන වලින් අපි යනවා හා යමන් පුතා කපුතලේ දැන් ඒකට අලුත් ප්‍රවෘත්තියක් අද සිළුමිණ පත්‍රේ සිළුමිණ පත්‍රේ තියෙන මේ ඉරිදා සිළුමිණ පත්‍රේ මන්නාරමේ ගෑස් කොළඹයි එකෙන් කියන්නේ මේ මන්නාරම් ද්‍රෝණියේ ස්වාගත් ගෑස් ලින් දෙකෙහි ගෑස් කොළඹට රැගෙන එමගින් බලශක්තිය නිපදීමට කටයුතු කරන බව විදුලි බල බලශක්ති අමාත්‍යංශ අමාත්‍ය පාටිලි චම්පක මහතා අද කියලා තියෙනවා ඉතින් මේක අලුත් ප්‍රවෘත්තියක් මේ 2011 සැප්තැම්බර් මාසේ මේ ගෑස් ලින්ද හොයාගෙන තියෙන්නේ එහි ප්‍රතිඵල ලබා ගැනීමට තාමත් බැරි වුණා කියලා තියෙනවා නමුත් මේ බලාපොරොත්තු වෙනවා මේ ඉස්සරහට අපේ රටේ ගෑස් අපිටම ගෑස් පෙන්වයිද දන්නේ නැහැ නේ ඔය දැන් චත්‍රිකා අලි කතාව මතක් කළා අපේ නයන අය මතක් කළා ගෑස් කතාව මට කියන්න සිද්ධ වෙන්නේ ඊටත් වඩා බොහොම පරස්පර බොහොම සංවේදී කතාවක් පුත්තලම නවගත්තේ ගම ප්‍රදේශයේ බිරිඳගෙන් පලිගන්න දරුවාට මන්නා පිහිපාරක් ගහලා තිනවා මේකෙන් මිය ගිහිලා තිනවා 12 හැවිරිදි පුතා මේ පවුල ආරවුල දුරදි ගියා මේක මව්බිම් පුවත්පතේ සඳහන් වෙනවා චතුරිකා ඔව් ඒ අතරම තවත් පුවතක් සඳහන් වෙනවා ලග්න පුවත්පතෙන් මම මේ පුවත උත්තරගන්නේ නෑ නෑ මේක හැබැයි පසුගිය දිනවල මීගමු ප්‍රදේශයේ තැන තැන අලවා තිබූ අවමගුල් දැන්වීමක් ගැන තමයි මේකෙන් සඳහන් වෙන්නේ. දැන්වීමේ ඡායාරූපයේ සඳහන් වෙලා තියෙන්නේ නව යෝන් ස්වරූපී ළඳකු. නමුත් ඇගේ උපන් දින කොටසට සම්බන්ධ බලනකොට ඒ පිටිලා තියෙන්නේ 1928. ඉතින් මේ නව යෝන් තරුණිය सुंदर काले छायारूपया करुण ලංකාවේ දුම්පානය නිසා වසරකට 25000ක් මිය යනවා මේක තියෙන්නේ ඉරිදා සිළුබින පුවත්පතේ මේක කියන්නේ අන්තරාය කර ඖෂධ පාලක මණ්ඩලයේ සහකාර බාහිර නිලධාරී සංජය විජේරත්න මහතා දුම්පානයට යොමු නිසා වසරකට 20000කුත් 25000ක් පමණ පිරිසක් මිය යනවා කියලා තියෙනවා මේක ප්‍රකාශ කරලා තින්නේ අර මතින් තොර රටක් ගොඩනැගීමට අපි එක්වෙමු කියන තේමාවෙන් මරදාන පොලිසිය මගින් පැවැත්වූ මේ උත්සවයේදී මේ හරි දරුණු තත්ත්වයක් අපේ ශ්‍රී ලංකා වාසීන්ට. ඔව් දැන් මේ මතින් තොර සමාජයක් ගැන මතක් කරද්දි මේ තවත් පුවත් පිරස්තලයක් සඳහන් වෙනවා රුපියල් 1,20,00,000 කුඩු පුත්තලමින් පුජ්‍යලික බස් සියකින් ප්‍රවාහනය කරපු රුපියල් 1,20,00,000 කුඩුතොගියක් සමග කුඩුතොගියක් අත්අඩංගුවට අරන් තියෙනවා. දැන් ඒ වගේ කතාවක් මේ පුවත්පත්ේ සඳහන් වෙනවා. වල දෙන්නම මද්රව්‍ය ගැන කතා කරපු නිසා මටත් මද්රව්‍ය පිළිබඳ පුවතක් තියෙනවා. වෙන්නප්පු මිලිසන් කුටු ප්‍රදේශයේ ගින්වේ දූපතක මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය පසිප්පු නිෂ්පාදකකාරයක් ඇසල පොහේ දවසේ වැටලීමට වෙන්නප්පු පොලිසිය බලධාරීන් සමත් වෙලා තියෙනවා කියලා තමයි මේ පුවතේ සඳහන් වෙන්නේ ලක්බිම පුවත්පතේ. ජමින මල්ලි චතුනංගී මම තවත් පොහොත්තක් එදකර මේ රාජ ඉදිරිපත් කරන්න කැමති මේක අත්වසියම මේ අපේ රටේ විසූ ශ්‍රේෂ්ඨ ජාතික වීරයෙක්
ගැන කියන කතාවක් අහමුද ජමින්ද මල්ලේ ඔව් මං හිතන්නේ අර හෙන්රි පෙරික් ඔව් ඔව් ඒක හරි වටිනව නයි නයි කියන්න ඔව් චතු මේක මේ එන ජූලි 7 වෙනිදා මේ පුද්ගලයා එඩ්වඩ් හෙන්රි පෙරික් රට වෙනුවෙන් දිවිපුදලා හරියටම වසර 100ක් 7 වසරයක් ගත වෙන දවස ඉතින් ඒක නිසා මේ විශේෂ ලිපියක් කියලා තියෙන දිවයින පත්‍රයට මේ ඒ ලිපියේ උපරාගත් කොටස් ටික විතරක් කියන්න මේක ලියලා තියෙන ජාතික භික්ෂු සම්මේලනයේ උපසභාපති ශාස්ත්‍රපති ගලගම දමරන්ති හිමිපාණන් දැන් මේකේ කියන හැටියට අත වශයෙන්ම අපේ 1948 අපේ නිදහස හම් වෙන්න වෙනකොට අපේ රටේ ජාතික දැන් ඊට කලින් 1815 දී බ්‍රිතාන්‍ය ආක්‍රමණයට ලක් වෙලා උඩරට ගිවිසුම ගලා මුළු ලංකාවම ආක්‍රමණය කරපු තත්ත්වයට 18 දී කැප්පෙලි පොළ දොරේ සාමිල කවලය කැරැල්ල ඌවේ වෙල්ලස්ස කැරැල්ල පටන් ගන්නවා ඊට පස්සේ 848 දී අපේ ගොංගාඩේ ගොළු බණ්ඩා කුඩාපුල සෝමනින් වහන්සේ ඇතුළු මාතලේ කැරැල්ල ඊට පස්සේ දැනිච්ච අපේ නිදහස වෙනුවෙන් ලක්වැසියෙන් ජනිච්චම කැරැල්ල තමයි මේ අපේ හෙන්රි පෙරික් වීරයා ගෙනිච්ච සටන. අත වශයෙන් මෙතුමගේ දෙමව්පිය යමක්කමක් කියන කට්ටිය ගාල්ලේ ඉපදලා තියෙන්නේ මේගොල්ලන්ගේ බලාපොරොත්තු ඉදලා තියෙන්නේ පුතා මේ යොමු කරන්න ව්‍යාපාර කටයුතු. නමුත් මෙයා කරන වැඩේ කොළඹ ඇවිල්ලා අමද්දේප ව්‍යාපාරයට ගොනු වෙනවා. ඒ වෙනකොට අමද්දේප ව්‍යාපාරය තුල ජාතික චින්තනය අමද්දේප ව්‍යාපාරය ඒ වගේ විශාල විද්වතු පිරිසක් ගොනු වෙලා හිටියේ. මෙතන හිටියා FR සේනානායක සර් DB ජයතිලක DS සේනානායක WAP සිල්වා දොස්තර CA හේවා විතරණ නෙන්තිඤ්ඤ ජෝන් සිල්වා ඒ වගේ ප්‍රකට පුද්ගලයන් එක අහු වෙනවා. ඒත් එකම මෙතුමා හමුදාවට බැඳිලා හමුදාවේ ඉහළම තනතුරට උසස් වෙනවා කපිතාන වරයෙකු ලෙස ඊට පස්සේ අනදින නිලධාරී තත්ත්වයට පාවපත් වෙනවා මේ කාලය තුලම එයාගේ විද්‍යාමාන වුණේ මේ ලංකාවට වෙන අසාධාරණ විදේශයෙන් වෙන අඩන්තේට අමුරට විරුද්ධව හඬ නගපු එක අන්තිමට ඉංග්‍රීසි ආණ්ඩුව කරන්නේ මේ සියලුම දෙනාම හිරගෙට දක්වනවා ඉතින් එතනදී මේ පුද්ගලයාට හෙන්රි පෙරික්ට උපරිම දඬුවම් නියම කරන උසාවිය මගින් ජූලි පළවෙනිදා මේ තීරණය දෙන්නේ ලංකා ඉතිහාසෙම හඬා වැටිච්ච දවසක් වෙඩි තබා මරා දානවා ඉතින් අන්තිමට 7 වෙනිදා ඒ මරණ දඬුවම් ක්‍රියාත්මක කරන තැනට එයා ඉල්ලීම් කීපයක් ඉල්ලනවා ඒ පළවෙනි ඉල්ලීම තමයි මේ දෙමව්පිය දැකලා අවසර ගන්න ඕන ඊළඟට කියනවා මේ අටපිරිකර සංඝයා වහන්සේට පූජා කරන්න ඉඩ දෙන්න ඊළඟට මට වෙඩි තියන්න එපා මේ සුද්දෙක් කියලා වෙඩි තියන්න එපා මේ එතකොට චමින්ද මල්ලි මේ චතුරංගේ හිටියා මේ පංජාබ් සොල්දාදුව හිටියා මේගොල්ලෝ ලවා කියන ආසියාතික් ලව වෙඩි තියන්න හමුදාවේ හිතවතුන්ට තේපැන් සංග්‍රහය දෙන්න වගේ පොඩි පොඩි ඉල්ලීම් ටිකක් කරනවා ඒ ටික සමාජ දෙන්න ඇති නමුත් මරණ වේලාවේදී මේ සොල්දාදු ඇඳුමින් සැරතිලා මේ අපි කියන්නේ අර මාච් කරනවා කියලා හමුදා ගමනින් තමයි ඇවිල්ලා වීරයෙක් වගේ මේ පුටුවේ වාඩි වෙලා තියෙනවා එතනදී එතන හිටපු එක සුද්දෙක් මෙයාට දෙනවා ලේන්සුවක් මූණ වහගන්න කියලා ඉතින් අහනවා මේ හෙන්රි පෙරික් අහනවා මේ ඇයි මේ කියලා මේ ඊපස්සේ නෑ අපි වෙඩි තියන්න යන්නේ ඊපස්සේ කියනවා මට ඔය මේ ලේන්සු ඕනේ නෑ මම මේ මරණයට බය නෑ මම නිර්දෝෂයි කියලා මේ ලේන්සුව ප්‍රතික්ෂේප කරනවා ඊට පස්සේ එතන එක්කෙනෙක් යාගේ හිස් වැකුම අයින් කරනවා අයින් කරලා මේ ඉන්නකොට මෙයා අණ කරනවා එතන සොල්දාදුවන්ට මේ දැන් හරි මම ලෑස්ති වෙඩි තියන්න කියලා. ඉතින් ඒ තමයි එයාගේ අවසාන වචන ටික. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ මුළු ලංකාවම සසල වුණා. ඊට පස්සේ මේ දේශ ප්‍රේමී ජනතාව මේකෙන් ඇත්තටම උද්දාමයට පත් වුණා ඒ කියන්නේ අත්වශ්‍යම මේ සටනක සටනෙන් තවදුරටත් ගෙනියන්න ඕන කියලා තමයි නිදහස දක්වාම මේ සටන අරන් ගිහිල්ලා අන්තිමේදී බ්‍රිතාන්‍ය පාලකයන්ට සිද්ධ වුණා මේ තියෙන හමුවේ ඊට අමතරව තවත් හේතු තිබුණා වෙනත් රටවල් වල විශේෂම ගාන්ධි ව්‍යාපාරය වගේ
ඉතින් අපට 1848 නිදහස ලැබුණා අපි ජූලි 7 වෙනිදා මේක 100 වෙනි වසර සමරනවා අපි ඉතිහාස පොත්වල මේ මේ වගේ උදාර වීරයන් ගැන සඳහන් වුණා මදි කියලා මට හිතෙනවා මේ චම්ද මල්ලි සතුණගේ ඔව් නෑ ඒක හරි වටිනවා නයනගේ කියක් නයනගේ ඔබ ගිනහර පෑවේ ඇත්තටම एकम चतरिका मे जूली हत्यंद अपे हेनरी पेरिस जातिक वीरोरे मतक करद्दी जूली हत्यंद अपे हितबू कलाकार गुण समरुमुको तीन चतरिका ज्योतिपाल महात्म्यागे एतुमागे विसी अटवेनी गुण समरुये दिरा दीन्ने एदिनेट ए वेनुवेन कोलंब उदे दायेट कोलंब बोराले कनाते ज्योति गी से अभ्यस उदय हाउस हाथर पे उपहार माल दाम पीरने में ये वाके में आतंक ने इंटे रियल सलाकर बादी में बैठा रहा ना कुत्ती आत्मा कोई ना मित्र समाज जुड़ी दुरसंधा कोलंब आनंद कुलडात मसाला वे हाउस हाथर पे ज्योति ज्योति उपहार गीत प्रसंगे कुत मौसम प्रवाह सुलाम वेगे अपेक्षा कर බස්නාහිර සබරගම හා මධ්‍යම පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල වැඩි ගැතිවාර කීපයක් ඇතිවන අතර අපර භාගයේ හෝ සන්ධ්‍යා කාලයේ නැගෙනහිර සහ ඌව පළාත්වල තනින් තන ගිගුරුන් රැසි ඇතිවිය හැකි බව සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නයනයේ නැද්ද හොඳ කාටුන් කීපයක් එහෙම නැත්නම් අපි එළඹෙන සතියට අපි කාටුන් කල් දානවාද අපි ගොඩක් වෙලා ගත නිසා අපි දැනට ඔව් මොකද අපිට හොඳ හොඳ දේවල් බලන්න පුළුවන් වෙයි දේශපාලන කර්ලිය වගේම සමාජ කර්ලිය ලබන සතියේ පත්‍ර කඩේ එද්දි අනිවාර්යෙන් ඔව් තවත් සංගත සම්කාරටි ලබන සතියේ හමු වන තුරු ඔබෙන් සමු ගන්නවා මම චාමින්ද දිසානායක මම නයන සෙනවන්නි නායක मामे चतरी का सेवाली।